කරයි ස්වාමීන් වහන්සේ. දැන් අනාථපිණ්ඩික සිටුමා 1910 තුමා. ඒ ගානම විචාකාව ඒ සම්මාවිය ප්‍රධාන දායක තුමිය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අගය කළේ අර මල් සොරගම් කරන ලද කුජුත්තරාව. ඊළඟට අනිත් උක්කා සිටුමා. එතකොට මෙතන මේ ස්වභාවය බුදුන් වහන්සේ අගය කළා ඒ කුජුත්තරාව සහ මේ ඒතිතුමා. මෙන්න මේකට යම්ති හේතුවක් තියෙන්න ඕනේ නේද කියන එක අපිට පැහැදිලි කරගන්න බුදුරජාණන් වහන්සේලා නිරතුරු වර්ණනා කරන්නේ මාත්‍යෝ යමෙක් විදර්ශනානුවන අවබෝධාත්මක විදර්ශනානුවන ශක්තිමත් කරගනි මේ ශක්තිමත් කරනාවේ වර්ණනා කරනවා. හරි. දැන් විසාකා උපාසිකා කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායිකාව. අයිමත් ඒ අග්‍රදායිකාව වෙන වෙන කෙනෙකුට නැහැ. ඒ විසාකාව අතීතේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉපදිලා ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායිකාව දැකලා එයා චේතනාවක් ඇති කරගන්නවා මම සංසාරයේ බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍රදායිකාව බවට. එහෙම පත් වෙලා ඒ අදාළ සංස්කාරයන් ඒ අදාළ පාරමී ධර්මයන් පූර්ණේ කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍රදායිකාව බවට පත් වෙනවා. අනේ පිළිසුතුමත් ඒ වගේම අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා දැකලා එයත් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම සංසාරයේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා බවට පත් වෙනවා. එහෙම ඇවිල්ලා මාත්‍යෝ ඒ අය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මුණ ගැහුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ අයගේ අතීත පාරමී ශක්තිය අතීත උපාදානයන් දිහා බලලා ඒ අයට ඒ තනතුරු දෙනවා. හරිද? නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ තනතුරු දෙන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. වෙන කිසිම කෙනෙකුට සම්මා සම්බුද්ධ ශාසනයේ තනතුරු දීමක් කරන්න බෑ. තේරෙනවද? නමුත් ඒ තනතුරු දෙන්නේ ගිහි උපාසක උපාසිකාවන්ට යම් තනතුරක් ලැබුණා නම් ඒ සෑම උපාසක උපාසිකාවක්ම මාත්‍ය සෝවාන් ඵලයටපත් වෙච්ච උපාසක උපාසිකාවක්. හරි. සංඝ සමාජයේ යම් උත්තමයෙකුට තනතුරු දුන්නා නම් ඒ සෑම උත්තමයෙක්ම උතුම් රහතන් වහන්සේ නම. හරි. නමුත් ඒ තනතුරු දුන්නාට පස්සේ ඒ කෙනා අපවත් වුණොත් නැත්නම් ගිහි කෙනෙක් නම් එයා මැරුණොත් ඒ තනතුර දෙවෙනියෙකුට ලැබීමක් නැහැ. එතනින් ඉවරයි ඈ. අනේ පිළිසුතුමා ශාසනයේ අග්‍රදායකයා එයා මැරුණා කියලා දැන් පන්සලේ දායක සභාවේ සභාපති මැරුණොත් කෙනෙක්පත් කරනවා එහෙමපත් කිරීමක් නැහැ. ප්‍රඥාවකින් අග්‍රස්ථානයටපත් වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ පිළිනිවන් පෑවට පස්සේ ආයිමත් ඒ දතුක කාටවත් දෙන්නේ ඇයි? ඒ ශාසනයට අදාළේ තනතුරු සාරා සංක කල්ප ලක්ෂ ගාණක ඉඳන් ප්‍රාර්ථනා කරගෙන ඉන්න තියෙන උන්වහන්සේලා. උන්වහන්සේලා ගිහි අය නම් ඒ අය මැරුණොත් ආයිමත් ඒ තනතුරු කාටවත් ලබා දෙන්නේ. අනිත් එක මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සෝවාන් ඵලයටපත් නොවූ කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තනතුරක් පූජා කළා නැහැ. ඇයි? පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය නොදැක්ක කෙනෙකුට මේ ශාසනයේ බර දරන්න බෑ. තේරුණාද? ශාසනයේ බර දරන්න බෑ. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන අසිරිමත්භාවය තේරුණාද? ඒක දරා ගන්න බෑ. ඒ නිසා තනතුරු ලැබුවොත් ඒ අතිහිමටපත් වෙනවා. ඒ නිසා ඒ තනතුරක් සම්මා සම්බුද්ධ ශාසනයේ දරන්න පුළුවන් අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයටපත් වුණ කෙනෙකුට විතරයි. මොකද එයා පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලායි තියෙන්නේ. අචල ශ්‍රද්ධාවට ආවිලා ආර්ය සීලයට ආවිලා තේන්නා. ඉතින් ඒ නිසා මාත්‍ය බුදුරජාණන් වහන්සේ එතනදී අනේ පිළිසුතුමා වර්ණනා නොකරන්නේ නැත්තේ අවුගරුවතුමා වර්ණනා කරන්නේ නැත්තේ වේදුකණ්ඩ කිනාන්ද මාතාව වර්ණනා කරන්නේ නැත්තේ අනාගාමී ඵලයේ සෝවාන් ඵලයටපත් වෙච්ච අනේ පිළිසුතුමා ශාසන වගකීම් කරමින් තමන්ගේ ව්‍යාපාරික වගකීම් දුවා දරුවන්ගේ වගකීම් කරමින් හිටියා මිසක් තවදුරටත් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය වැඩිවේ නැහැ. හරිද? දැන් විසාකා උපාසිකාව දරුවන් 10ක් 11ක් ලැබලා මුරු පුරුමිලි ප්‍රියන් 100 ගාණක් ලැබලා ඒ අය සමග ඒ කාමරාග පටිගයන් තුල ජීවත් වුණා මිසක් තවදුරටත් පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය වඩලා උතුම් අනාගාමී චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ. හරිද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ තනදී අනේ පිළිසුතුමාට වඩා උග්‍රගෝපතුමා වර්ණනා කරන්න ඇති. හරිද? රේණුකණ්ඩගේ නන්ද මාතාව වර්ණනා කරන්න ඇති මොකද ඒ අය ගිහි පැදීම් ප්‍රාදාම් මේ උක ගෘහපතිතුමාට බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා. ඒ බිරින්දෑවරු 5 දෙනෙක් ඉඳි තමයි එයා බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න කියලා උතුම් අනාගාමි ඵලයට පත් වෙනවා. ඒකට එයා අනේ පිළිසිතුමා අග්‍රදායකයා වුණා. ඊට වඩා ශ්‍රේෂ්ඨ බවට ශාසනේ පත් වෙනවා. හරි විසාකාව අග්‍රදායකා වුණා. රේණුකණ්ඩගේ නන්ද මාතාව අනාගාමි ඵලයට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අග්‍රදායකා විසාකාව වුණා. ඊට වඩා ශ්‍රේෂ්ඨ අවබෝධාත්මක දැනක් රේණුකණ්ඩගේ නන්ද මාතාව ලබලා ගත්තා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේලා හැම වෙලාවම වර්ණනා කරන්නේ මේ ලෞකික සැප සම්පත් තුර බැහැලා ජීවත් වෙනවා ශාසනය ආරක්ෂා කරන එකවත් නෙමෙයි. ශාසනය ආරක්ෂා කරන්නම් අපි මුලින්ම තමා ආරක්ෂා වෙන්න ඕනේ. හරි තමා ආරක්ෂිතයි කියන්නේ අපි තාම සතර පායෙන් මිදලා නෑ. මරණාසන්න මොහොතේ අපිට අකුසල් චිත්තයක් ආවොත් අපි සතර පායට යනවා. ඒ නිසා අපි තාම ආරක්ෂිත අපි ආරක්ෂිත නැති නිසා අපි තාම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම අරගෙන නැහැ. තේරෙනවද? ඒ නිසා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ කියන්නේ ඔබ ශාසනයේ අර්ථයන්ගෙන් ආරක්ෂා වුණොත් පමණයි. ඔබ උතුම් සෝවාන් ඵලයට පත් වුණොත් පමණයි ඔබට සෝවාන් ඵලයට පත් වීමට අදාළ මාර්ගයේ ලෝකයට කියලා දෙන්න පුළුවන්. ඔබ උතුම් සකුදාගාමි අනාගාමි රහත් ඵලයට පත් වුණොත් පමණයි ඔබට ඒ උතුම් මාර්ගයෙන් ලෝකයට කියලා දෙන්න. එතනයි ඔබ ශාසනය ආරක්ෂා කළා බවට පත් වෙන්නේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර ලෞකිකත්වයේ තුල එහෙම නැත්නම් දැන් මේ නකුල මාතා නකුල පියා අවුරුදු 20 වගේ තරුණ ගිහින් තමයි දෙන්නම සෝවාන් ඵලයට පත් වෙන්නේ. දෙන්නම සෝවාන් ඵලයට පත් වෙන අවුරුදු 80 වයසේදී නකුල පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. මොකද්ද දැන් මේ හොඳටම අසාධ්‍යයි. ආන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ මට ඊළඟ ජීවිතේ නකුල මාතාව මගේ බිරිඳ කරගන්නා වූ මාර්ගයේ කවුද මේ? සෝවාන් ඵලයට පත් වෙච්ච මේ නකුල පියා. ඇයි ඒ සෝවාන් ඵලයට පත් වුණාම එයා තුල කාමරාග පිටික තියෙනවා. එයාට අවදුරටත් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වෙන්නේ නැහැ. එයා නකුල මාතාවට බැඳිලා එයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මම දැන් මැරිලා ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙක උප්පත්තිය ලබද්දී මට නකුල මාතාව බිඳ කරගන්නේ බුදුරජාණන් වහන්සේ පාගියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ එයාගේ ස්වභාවය මොකක්ද? එයාට අවුරුද්දක් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩන්නේ නැහැ. එයා රූපේ මමයි කියලා රූපේ කෙරේ කාමරාගපටිගයන් තියෙනවා. ඒ නෞත්‍ය රූපේ ඇසුරු කරගෙන සතර පායට වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙනවා. නකුල ඔබට නකුල මාතාව ඊළඟ ජීවිතේ ලබන්න ඕනේ නම් සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා වඩන්න. දෙන්නාම සමෝ මේ දේවල් වැඩුවාම ඒ සමෝ වැඩෙන සංස්කාරයන්ට අදාළව සංසාරයේ ඔබලා නැවත එකට එච්චර ඊට වඩා දෙයක් කිව්වේ. ඒතකොට දැන් මොකක්ද උනේ? එතකොට නකුල පියා මැරෙනවා. මැරෙද්දී තවදුරටත් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය ඇලුවද? නැහැ. එයා සෝවාන් ඵලයට පත් වෙච්ච දෙවියෙක් හැටියට ගිහිල්ලා ඉපදුණා. හරිද? දැන් සෝවාන් ඵලයට පත් වෙනා හිටියේ. නමුත් තවදුරටත් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය ඇලුවේ වැඩුවා නම් සකෘදාගාමී වෙන්න, අනාගාමී වෙන්න නමුත් වැඩියේ නැහැ. නකුල මාතා බලාපොරොත්තු වෙන් හිටියේ මැරිලා සෝවාන් ඵලයට පත් වෙච්චම දෙවියෙක් හැටියට ඉපදුණා. දැන් ඒතකොට නකුල මාතාව මොකද වෙන්නේ? දැන් නකුල මාතා සෝවාන් ඵලයට පත් වෙලා දැන් එයා මොකද කරන්නේ? දැන් තනියම පවුලේ වගකීම දරන්න ඕනේ. දැන් මිනිස්සු මැරුණා. දුවදරුව පෝෂණය කරන්න ඕනේ. මුණුගුරු මිනිබිරිය පෝෂණය කරන්න ඕනේ. එයා පෝෂණය වෙන්න ඕනේ. එහෙම එයා ගිහි ජීවිතයේ තුල තම බැඳීම් වැඩි වෙනකොට එයාට මොකද උනේ? එයා තුල අනිත්‍ය සංඥාව තව වැඩුණානේ. මගේ මහත්යත් නැති වුණා. මේ ගිහි ජීවිතයේ බන්ධන, ගිහි ජීවිතයේ කරදර, දුවදරුවන්ගේ බැඳීම් නකුල මාතා තුල නැවත අනිත්‍ය සංඥා මතුවලා නකුල මාතා මැරෙද්දී සකුරුදාගාමී දිව්‍යාංගනාවක් වෙලා එකතුණාද දෙන්න? එකතුණාද? එකතුනේ නැහැ. තේරෙනවද? ඒතර අවසාන මොකට උනේ කවුද? නකුල මාතා. හරි? එයා තමයි මොඩ උනේ. එයා නෝනා උපාදානය කරගෙන යාන් වැඩිලා සෝවාන් ඵලයටම පත් වෙච්ච දෙවියෙක් වුණා. අර නකුල මාතා තව දුරටත් අනිත්‍ය වැඩිලා එයා මරණාසන්න මොහොතේ සකුර්දාගාමී හෝ අනාගාමී ඵලයටපත් වෙන්න ඇති. හරි, ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම වෙලාවම වර්ණනා කරන්නේ මේ ගිහි බැඳීම් තුල ඉඳගෙන පින් කරන, දන් දෙන, සිල් රකින, ඒ වගේම එහෙම නැත්නම් සෝවාන් ඵලයටපත් උනා තවදුරටත් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩන්නේ නැතුව තවදුරටත් ලෞකිකත්වයේ කෙරෙහි තෘෂ්ණාවෙන් ජීවත් වෙන කෙනා වර්ණනා කරනවා අටුයි බුදුරජාණන් වහන්සේ. එසයි විදර්ශනා නුවණ වඩන කෙනාමයි බුදුරජාණන් වහන්සේලා වර්ණනා කරන්නේ. ඒ නිසා තමයි මේ විදිහට කියන්නේ.